දන්නවා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීම් ඉඩ අනතුරු පාස්කු ප්‍රහාරය එල්ල වෙනතෙක් හරිහමන් ක්‍රියාමාර්ග නොගැනීම ඒ ඔස්සේ අවාසනාවන්ත සිද්ධියක් රටට සිදුවීම මොන තරන්නම් කතාබාක් නිර්මාණය කළ දෙයක්ද ගන්න ඕන තීන්දු තීරණ නිසි වෙලාවට කලට හරිහැටි අරගැනීම නැතිවීමේ විපාක අපේ රටේ සියගානක් අත්විදිද්දා. ඒක දසදාස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපෑමක් එල්ල කළා. රටේ තිබුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන පරිසරයක් නිර්මාණය කළේ. අද ලංකාදීපයේ දානවර බුදු පිළිම කැඩීමේ සිද්ධියේ පරීක්ෂණවලදී අසද්සාලි බලපෑම් කළා. පැය 4ක ප්‍රශ්න කිරීමේදී විශ්‍රාමික DIG කියන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න එළිය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාස් පොලිසිය පෙරේදා පැය 4කට ආසන්න කාලයක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. වාර්තාව ඒ පිළිබඳව සවිස්තරවාද පළ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගැනීමට හැකියාව තිබේදී ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමට අදාළව අතිශයින් වැදගත් තොරතුරු රැසක් තමා මෙහිදී හෙළි කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන ලංකාදීපයේ කළ විමසුමකදී කියනවා. රාස් පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් පෙරේදා පෙරවරු 10ට පමණ තමාගේ නිවසට පැමිණ පස්වරු 2:30 පමණ වනතුරු ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බවද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා. මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයුවේ තමා යටතේ පැවති පොලිස් කණ්ඩායමක් විසින් බවද එවකට බස්නාහිර ආණ්ඩුකාර දුරේ දැරූ අසද් සාලි පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කළේ ඒ අවස්ථාවේදී බවද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියනවා. ඊට අදාළ සියලු තොරතුරු තමා පොලිස් කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කරනවා. දැඩිව පියවර ගන්න. මොහුගේ ප්‍රකාශයත් එක්ක ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා. එදාසල කටමැත දොඩපුවා ඔබට අමතක නැතුව ඇති. මෙතන දානවා පාස්කු ප්‍රහාරය පාස්වෙන් වළක්වා ගැනීමට හැකියාව තිබේදී ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමට අදාළව අතිශයින් වැදගත් තොරතුරු රැසක් තමා සන්තකයේ තියෙනවා කියලා ඔහු සඳහන් කළා කියලා. මාවනැල්ලේ බුදු පිළිම කැඩු සිදුවීම හමුවේ ඍජුව පණ ඇතුව පියවර ගත්තනම් එවක නායකයෙන් එවක බලධාරයෙන් ඍජුව පණ ඇතුව පියවර ගත්තනම් අර පාස්කු අවාසනාවන්ත ප්‍රහාරය නතර කර ගැනීම ඉඩ ප්‍රස්ථාව කොයි තරම් තිබුණද ඒවා ජනතාවට අමතක නෑ. ඒ හින්දා ඒ ගැන ක්‍රියාමාර්ග උපරිමයෙන් ගන්න දැන් මේ වගේ ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කරන්න.